ගැන කතා කරා කතා කරමු යුතු පුද්ගලයා ගැන මං කියතන ඔබ කතා කරයි කියලා. ඔව් ඇන්ජලෝ මැතිස් මම හිතන්නේ ඔව් ඊයේ දිනේදී මේ ඔහු ලබා දුන්න දායකත්වය පිළිබඳව මාවන් මේ ජාත්‍යන්තර පොඩි ක්ලිප් එකක් තියෙනවා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලේ පව අපි ඉක්මනින්ම බලලා ඒ ගැන ඉක්මනින්ම කතා බහ කරමු. පොඩි දෙයක් එක්කෙන්නම් මවන් මං සනත් වී කියනවා මේ ප්‍රැක්ටිස් කරනකොට වගේ නෙමෙයි ග්‍රවුන්ඩ් එකට ගියාම තියෙන වෙනමම දෙයක් ඒක තමයි දිනන්න ඕනේ කියන එක. ඒ කියන්නේ ක්‍රීඩකෙක් දිනන්න ඕනේ ඒක. අපි එතනින් පටන් ගමු. ඕක දැන් සල්ලි වලටවත් ගොඩක්වත් ගන්න බෑනේ එක්ස්පීරියන්ස් කියන එක. එක්ස්පීරියන්ස් කියන එක ඇවිල්ලා තියෙන ඇන්ජලෝට පර්ෆෝමන්සස් එකත් එක්ක අපි දන්නේ නැහැ අපි කවුරුත් දන්නේ නැහැ මොකද තියලා ගියේ කියන හේතුවද අපි දන්නේ අපි දන්න නැති දෙයක් ඒගොල්ලන් දැනගෙන හිටියද කියලා අපි දන්නේ නැහැ ඒ කොහොමරි මේ කණ්ඩායමට මට තියෙන ලොකුම දේ තමයි කැප්ටන් කෙනෙක් අලුත් අලුත් ටීම් එකක් මේ වගේ මේකකට ගියාම ඕන අපේ ජීවිතේ ඕන මේකට අපි ගන්න තීරණ වලට හරි හෝ ඊට වඩා හොඳට ගන්න පුළුවන් විදියක් තියෙනවා කියලා කියන්න අපිට පොඩි සපෝට් එකක් ඕනේ. තරහෙන් ගන්න තීරණ 99.9%ක්ම වැරදි. අනිවාර්යෙන් වැරදි. ඒක අපි සමහරවල්ලාට කියන්නේ ඊළඟ උදේට කතා කරලා ගමු කියලා. ඉතින් එයාගේ ප්‍රසන්ස් එක එයා හිඳීම ග්‍රවුන්ඩ් එකේ එයා හරි දේ හැමතිස්සෙම කියන්නේ නැති වෙයි. මේක දැන් මෙයා හිටියා කියලා අපි වර්ල්ඩ් කප් එක දිනන්න එකපාරටම අනිත් මිනිස්සු පර්ෆෝම් කරේ නැත්තා. ඒක තමයි ඇත්ත කතාව. හැබැයි මෙයා ඉඳීමෙන් අනිත් ඒගොල්ලන් ගන්න තීරණ වලට ලොකු හයියක්. අපි කතා කරන්නේ පවුල් සමාජයක වුණත් කන්තෝරුවක වුණත් බිස්නස් එකක වුණත් අපිට ඉන්නවන්නේ අපි ගිහිල්ලා මෙන්ටර් කෙනෙක් අපිට ගිහිල්ලා කතා කරන්න පුළුවන් මිනිහෙක් අපි ලුක පොන් කරන මිනිහෙක් අන්නේ මිනිස්සු විදියට ඊයේ හොඳට මේ ක්‍රියා කරුවා මේ ඇන්ජලෝ. මට හිතෙනවා ඊයේ ඇන්ජලෝ කවදවත් නැති ඩිටර්මිනේෂන් එකක් පෙන්වුවා කියලා. එයාට තිබුණා පොයින්ට් එක ප්‍රූව් කරා. ඒක හොඳටම ප්‍රූව් කරා යා. ජූලියා? හරි, ඉතින්